ජනවාරි මාසේ දෙවැනි දා සිද්ධ වෙච්ච සිද්ධියක්. ත්‍රිකුණාමලයේ වෙලරති වෙරළ තීරේ යාළුවන්ත් එක්ක ඉද්දි තමන්ගේ යාළුවෝ 5 දෙනෙක් අවුරුදු 18ක් එකට ජීවත් වෙච්ච එකට සෙල්ලම් කරපු එකට ඉගෙන ගත්ත යාළුවෝ 5 දෙනෙක් ශ්‍රී ලංකාවේ STF එකේ මරා දමු ඒ අවස්ථාව ඇතුළු ගොඩාක් අසාධාරණකම් දකුණට හරියට sannivedanaye වෙලා තිබුණ නැහැ. සියලු දෙනාම ත්‍රස්තවාදීන් හිට තමයි ඒ අදහස් අපි දකුණට sannivedanaye වෙලා තිබුණේ. ඉතින් අරංගලයෙන් පස්සේ අපිට ඒක හරියට sannivedanaye කරන්න සිංහල භාෂාවෙන් කියන්න සිංහල මිනිසුත් එක්ක කතා කරන්න හදවතක් තියෙන සිංහල මිනිසුත් එක්ක අපිට එකතු වෙන්න පුළුවන් වුණා. ඒ නිසා මම හිතුවා මෙවැනි අවුරුද්දේ මේ සිද්ධ වෙච්ච ඛේද වාචකය මගේ අත්දැකීම ඇති ඇසින්දුටු සාක්ෂි හැටියට ඕගොල්ලන්ත් එක්ක බෙදා ගන්න. මොකද අදටත් ඒගොල්ලන්ගේ දෙමෝපියෝ ඒ තරුණ ළමයින් 5 දෙනාගේ සාධාරණත්ව වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සටන් කරනවා. අද වෙනකන් ඒ යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. ඉතින් ඒ යුක්තිය ඉෂ්ට කරන්න මටත් යමක් කරන්න පුළුවන්. ඒ නිසා මං අද ඕගොල්ලන්ත් එක්ක මේ කතා කරන්නේ. මේක එක සිද්ධියක් විතරක් නෙමෙයි, උතුරු නැගෙනහිරේ සිද්ධ වෙච්ච සිද්ධි රාශියක එකක් මං ඕගොල්ලන්ත් එක්ක බෙදා ගන්න උත්සාහ කරන්නේ. ඒක මම ජීවිතේ පළවෙනි වතාවට මගේම යාළුවෝ ලේ විලෙන් පිරිච්ච මෝචරයකේ දැකපු අත්දැකීම්. ඒ අත්දැකීම නිසා මට කාලයක් තිස්සේ නිදා ගන්න බැරි වුණා. කාලයක් මං මානසිකව ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මම විතරක් නෙමෙයි ත්‍රිකුණාමලයේ සියලුම ජනතාව. මොකද ත්‍රිකුණාමලයේ එවක අමුදා පාලනය යටතේ තිබ්බ ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය තුළ මේ වගේ සිවිල් පුරවැසියන් අනීතිකව මරා දැමු ඒ සිද්ධිය තාම යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. මම අදටත් ඒ යුක්තිය ඉෂ්ට වෙමේ බලාපොරොත්තුවෙන් තමයි දකුණේ සිංහල ජනතාවත් එක්ක මේ කතාව බෙදා ගන්න සූදානම් වෙන්නේ. මම කතා කරන්නේ සිංහල තමිල් භාෂාවෙන්. වීරයෙක් පරිවර්තනය කරાવી.